right අපි අලුත් සිද්ධාන්තයක් අදගෙන ගන්නවා ඔගොල්ලෝ දුන්නොත් ax ධන by ධන c සමාන බිංදුව කියලා රේඛාව සමීකරණය මේක අපිට පහසු ෆෝමැට් එක අපි දන්නවා y සමාන mx ධන c එක එක විදිහට ලියන්න ඕන නේද මේකේ වාසිය මොකද සියලුම පද එකම ඇත්තද ශුන්‍ය එකම ඇත්තද මේකේ වාසියක් තියෙනවා මේකේ තේරුම මොකක්ද වාසියක් මේ රේඛාව මේ සමීකරණය මේකනේ කාටිස් තලයේ රේඛා අඳුත් මෙන්න මගේ y අක්ෂය මෙන්න මගේ x අක්ෂය කාටිස් තලන උකන්දුත් අපි හිතමු අපිට ලැබෙයි කියලා මෙහෙම එකක් රේඛාව කියන්නේ මොකක්ද කාටිස් තලයේ ඡේදනය කරනනේ සමාන කොටස් දෙක නේ මොකක් හරි කරලා ඡේදනය කරලා කෙලින්ම කපලා දාන්න වෙන් කරන බෝඩර් එක තමයි රේඛාවනේ තමයි මේක තේරුම ඇවිල්ලා මෙන්න මේ يعني මෙන්න මේ සමීකරණය තෘප්ත කරන xy pairලා කාටිස් තලයේ ප්ලොට් කරාම එන ප්‍රස්තාර තමයි මේකනේ හරි මේ රේඛා මත කිසියම් pairයක් වුණොත් x0 y0 කියලා a x0 නැතොත් ax0 ධන by0 ධන c කියන අගය ශුන්‍ය වෙනවා ඔගොල්ලෝ කිසියම් පොයින්ට් එකක් ගත්තොත් මේ රෝස පාට රේඛාවෙන් පිටත මම ගන්න මෙතනින් x1 y1 කියලා පොයින්ට් එකක් ගන්නවා අරගත්තොත් ඔගොල්ලෝ බැලුවොත් ax1 ධන by1 ධන c කියන අගය ශුන්‍ය වෙන්න ඕනද නැද්ද මේ පොයින්ට් එක රේඛා අඩස කරාම ශුන්‍ය වුණොත් අතොත් මේ රේඛා මත ඉන්න මේ පෑරලා විතරයි මේක තෘප්ත කරන්නේ කතන්දර ඒක රේඛා ඒක අනිත් පැත්තට තමයි මේ රේඛාව මත ඉන්න කට්ටිය විතර නම් මේක තෘප්ත කරන්නේ ඊට බාහිර කවුරක්වත් මේක තෘප්ත කරන්නේ නැහැ එහෙනම් මෙයා කාදාක ශුන්‍ය වෙන්නේ මම ගත්ත මේ රේඛාව පහළ පැත්තෙන් මොකද නේ රේඛාව ඉහළ පැත්තෙන් ගත්තොත් මම x2 y2 x2 y2 ගත්තොත් ax2 ධන by2 ධන c කියන ගත්තොත් ඒක ශුන්‍ය වෙයි ශුන්‍ය වෙන්නේ රේඛාව දැක්කම ප්‍රස්තාරයක් අඳහම අපි ප්‍රස්තාරය රූපේ මත ඉන්න xy යුගල මොකද වසම x මැච් කරන වයිට යුගල් වලින් සදුන්ලත් රූපේ තමයි ඉරනේ රූපයක් ඕක රූපේ ඉරක් කරා ඒ රූපේ මත පොයින්ට් විතරයි මේක තෘප්ත කරන්නේ රූපේට පරිබාහිර පොයින්ට් කිසිවක් තෘප්ත කරන්නේ නැත ඔන්න අපේ සිද්ධාන්තයකට අපි දැන් ඕක හරහා අඩිය තියෙනවා මොකද සිද්ධාන්තෙ වෙන්නේ ඕගොල්ලෝ කිසියම් රේඛාවක් දුන්නොත් ax ධන b වදන c සමාන බිංදුවක රේඛාවක් දුන්නා ඔක ප්‍රස්තාරයක් තියෙනවනේ මොකද රේඛා අපිට මොහොමයි කියලා මං කාටිස් තලේ නතු වදින මෙයා තමයි මේ රේඛා පැහැදිලි මොහොම සර්වද එතකොට ඊට අමතර අපිට දෙනවා පොයින්ට් එකක් එක පොයින්ට් එකක් p ඒ ඛණ්ඩාංග අපිට දෙනවා x1 y1 කියලා හරි අනිත් පොයින්ට් එක q ඒක ඛණ්ඩාංග දෙනවා x2 y2 කියලා හරිද අපිට කියලා තියෙනවා මේ p හා q මම මේ රේඛා නමද නෙල් කියලා කමන්නේ p හා q p හා q කියන පොයින්ට් එකම l මත නොවේ කියලා අපිට දීලා තියෙනවා p හා q l සමාන බිඳුව මත නොවේ කියලා අපිට දීලා තියෙනවා ඒක තොරතුරු නේ p හා q l මත නැවේ නම් p හා q පිටටන්න පුළුවන් ආකාර වුණා එක්ක p හා q දෙන්නම රේඛාවේ එකම පැත්ත උඩ පැත්තෙන් කිව්වනේ එක අවස්ථා p හා q දෙක ඔන්න හොදින් තියෙන පුළුවන් මේක කියලා අවස්ථා කියලා අපි දෙක අවස්ථා p හා q දෙන්නම එහෙට පැත්ත දෙක අවස්ථා කියන්නේ තුන අවස්ථා දෙන්න දෙපැත්ත p උඩින් q යටින් ඒ තුන අවස්ථා හතර අවස්ථා නම් කරපුවා q උඩින් p යටින් වැඩි රේඛාවක් අනුබද්ධයෙන් PQ ලක්ෂ දෙක පිරෙන පුළුවන් ආකාර උත්තරේ ඉතින් පොදු ගතියක් තියෙනවා මොකද ගතිය මේ එක හා දෙක අවස්ථානේ එකම වගේනේ මොකද අපිට කියන්න පොදුවේ උඩින් හා යටින් කතා මතක කරලා රේඛාවට එකම පැත්තෙන් p හා q පිට අවුල නැහැ නේ එක හා දෙක මොකද එකම පැත්ත එක දෙක කියන්නේ එකම පැත්ත එතකොට 3 4 කියන්නේ මොකක්ද එහෙනම් p හා q අපිට පොදුවේ කියන්න පුළුවන් රේඛාවට දෙපසින්ද නේ දෙපසින් කියන්නේ බැලු බොහොම සරලයි දැන් ප්‍රශ්නේ මොකක්ද දන්නවද අපි දැන් මේ ප්‍රශ්නේ අපි දැන් මේ ගොඩන හදන ගන්න ගොඩන ගන්න හදන සිද්ධාන්ත මොකක්ද දන්නවද ඕල් දෙන්න පොයින්ට් දෙකුයි රේඛාව දුන්නු පොයින්ට් දෙක රේඛා මත නෙවෙයි නම් තියෙන්නේ
අපිට අඳුර ගන්න ක්‍රමයක් තියුණොත් හොඳයි. පොයින්ට් එක තියෙන්නේ රේඛාවට දෙපැත්තෙන් එකක් පැති කියලා. හරි. අද ඔයගොල්ලන්ට මොකක් කතන්දර නැතුව මෙහෙම කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ රේඛා හරියම සමීකරණ දන්නවනේ. රේඛා ඇඳලා කාට ඉස්සරහ ලස්සන පීහා කියු මාක් කරලා ලස්සන බලන්න පුළුවන්. නේ? තේහුරදල් වැඩිනේ. ජෙනික අපිට කොට දාගන්න ගණිතමය සංකල්පයක් තියෙනවා ඊට රලීස්. අරමත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අවශ්‍ය ගණිතමය සංකල්පේ වැඩි දියුණු කරලා තමයි දැන් ඊළඟ කරන්නේ. බලමු කොහොමද කරන්න කියලා. මොකද්ද? රේඛා දුන්නොත්, පොයින්ට් එකක් දුන්නොත් රේඛා මත නොවන කොහොමද පොයින්ට් එක පිටතද රේඛා එකම පැත්තද දෙපැත්තද තියෙනවා අඳුරගන්න. බලමු. හරි. හරි. මම ගන්න අවස්ථා දෙකක්. මෙන්න මෙහෙම. මුලින් අවස්ථා හිතනවා මගේ රේඛාව එක්කෙනාම තමයි කවුද? AX දන BY දන C සමාන බිඳුව L. මම හිතනවා මේ PQ පොයින්ට් එක එකම පැත්තේ තියෙනවා. P ඔහොම මම ගන්න මේ පැත්තෙන්. හරි කමන්නේ. X1 Y1 අපිට රේඛා දික් කරගන්න. අක දෙපැත්ත ගන්න ඕනේ. ආ PQ දෙපැත්තක දෙන හිතන ප්‍රශ්නයක් නැහැ. X2 එකම අවස්ථා. ඊළඟ අවස්ථාව මම හිතනවා මගේ රේඛා මෙහෙම තියෙනවා. X දන BY දන C සමාන බිඳුව පොයින්ට් දෙක එකම පැත්තිනවා කියලා මම හිතනවා දර වශයෙන් P P මෙතන Q මෙතන X2 Y2 හරි තොර ලේසියෙන් මම ගන්න එක උපුර ගන්න හරිද දැන් PQ මෙහෙම හිටියොත් ඔයගොල්ලන් තේරෙනවා PQ යාකර රේඛා අනිවාර්යෙන් ක්‍රොස් වෙන කවුද? L වනේ. ඒකයි. අනිවාර්යෙන් ක්‍රොස් වෙනවන්නේ. ඒ ක්‍රොස් වෙන මේ ක්‍රොස් පොයින්ට් එක මම ගන්නවා R කියලා. R1 කියලා. R1 මම ගන්නවා alpha 1 beta 1 කියලා. කමන්නේ. හරි. ତර PQ දෙකම L මත නෙවෙයි නිසා මේ ක්‍රොස් වෙන පොයින්ට් එක දෙකලා මේ දිගත් පිටරණ කිසිම මගේ මම හිතුවත් වැරද්දක්ද මම හිතන මේ ක්‍රොස් වෙනකොට මේ අනුපාත දිග වල අතර එකට කිය කියලා කමන්නේ නැහැ නේ නේ එකට එකට කියවන්නේ හරි ප්‍රශ්න නේද ඒතර එහෙම හිතුවත් මේ අනුපාතය තුල ඉන්න k1 කිනාගේ අනිවාර්යම මොකද දනාගේ ඒක වෙන්නේ අනුපාත දිග වල අතර අනුපාතනේ හරි ඒත් එක මෙහෙම ඉන්නකොට මේක රේක කොහොම කියලා හිතනවා මෙතන තමයි P Q මෙතන තමයි P ක්‍රොස් වෙන මෙතන මම ගන්න මෙතන R2 කියලා ලක්ෂ්‍ය ගන්න ඛණ්ඩාංකය alpha 2 beta 2 කියලා හරි එහෙම ක්‍රොස් වෙනවා ඔමල් හිතුවත් අරදක් තියනවාද මේ අනුපාතය එකට K2 ගේ හිතුවත් අරදක් තියනවා වැරද්දක් නෙමෙයි මොකක් අනුපාතයක් තියෙනවා හැබැයි පටලවන්න එපා මෙතන K1 මෙතන K2 කියන්නේ ලක්කන් දෙක දැන් මේ රූපේ හැට අපිට කියන්න බෑ ඇත්තටම K1 එකට වැඩිද අඩුද කියලා මේ රූපේ හැට K2 අනිවාර්ය මාක් වෙනවද එකට වැඩි වෙනවා මේ k2 එකට වැඩි ධනාගයක් මේ k1 කොහොමද තන කියන්නේ අපි දන්න කාරණා ඕ තව කාරණා අපි හිතුවේ pq දෙපස කියලා නේ එහෙනම් මේ cross වෙන point එක r1 alpha 1 beta 1 කියලා ගත්තොත් alpha 1 beta 1 පිටනවා කා මතද l මතක් පිටනවා ඒ වගේ මේ alpha 2 beta 2 පිටනවා කා මතද l මත පිට කාරණා දෙක හරි එහෙනම් මම දැන් කරන්න හදන වැඩේ මොකද්ද දෙපස හිටියොත් පොයින්ට් එක ලක්ෂණයක් අඳුර ගන්න හදන්න. නේ? විතර අපි දන්නේ කවුද මෙහෙම ඉන්නකොට? හරි, එතකොට මෙතන දන්න කාරණා කවුද? Q ලක්ෂයේ P ලක්ෂයේ කණ්ඩා Q ලක්ෂයේ කණ්ඩා රේඛා ABC විතරනේ. මෙතනත් දන්න කාරණා කවුද? Q ලක්ෂයේ කණ්ඩා P ලක්ෂයේ කණ්ඩා ABC විතරනේ. අපිට අවතීර්ණයක් වෙන්න ඕන තැන. කොහරි හොයාගන්න වෙනවා. හොයාගන්න තැන මොකද්ද? ලක්ෂ දන්න ලක්ෂ දන්න අනුපාතය මම ගත්තානේ එකට කියවන්න කියලානේ. ඔබන් වැයිද අනුපාත ප්‍රමේය දාලා එකපාරටම alpha 1 beta 1 හරි බුලු මට එකපාරම වැයිද කිසිම කරදර නැතුව r1 කණ්ඩායම් කියන්න කොහොමද කියන්නේ එකවරක් x2 ධන k1 වරක් x1 බෙදීම එක ධන k1 කියලා ලියන්න වැයිද අනුපාත ප්‍රමේය බුලු අනිත් එක එකවරක් y2 ධන k1 වරක් y1 බෙදීම එක ධන k1 කියලා ගන්න පුළුවන් හරි මොකක්ද දෙන්නේ කණ්ණාගේ r1 කියන එක වෙනවා x2 දන k1 x1 වැඩිම එක දන k1 කමා y2 දන k1 y1 වැඩිම එක දන k1 කියනවා r1 කණ්ණාගනේ
හරි ලස්සනට දැකිනම් R1 ඛණ්ඩාංග හොයාගත්තා X1 X2 K1 X1 X2 Y1 Y2 K1 ඇසුරෙන්නේ මේ ලියාගත්ත ඛණ්ඩාංගය තුල පොදියට ඉන්න නොදන්න එකම පදේ කවුද අපි අතින් දාගත්ත කවුද K1 නේ K1 හොයන්න උත්සාහ කරා නම් මොකක් හරි අපිට දැන් කියන්නේ මොකෝ මෙතන නොදන්න එකම පදේ K1 සහ රේඛා මත මේ පොයින්ට් එක දිනන කියලා දන්නවනේ එහෙනම් මේ පොයින්ට් එක රේඛාට ආදේශ කරා නම් අපට කියන එක නවත්වා ඇතනම් මේ පොයින්ට් එක මේ රේඛාට ආදේශ කරා නම් එතකොට මේ පොයින්ට් එක රේඛා අතෘප්ත වෙනවනේ තෘප්ත කරොත් අපිට නොදන්න පදේ එතනම තියෙන එකම කවුද K1 K1 හොයන්න පුළුවන් දැක්ක එහෙනම් සිද්ධාන්තේ ගොඩනගගෙන කොහොමද කියලා ඔයගොල්ලන්ට තේරෙනවද K1ට හොයන අගය අපි දන්න මොකෙන්න ඕනේ මොකක්ද අනිවාර්ය ධන වෙන්න ඕනේ එතන ඉඳලා සිද්ධාන්තේ K1 ධන වෙන්න ඕනේ බලමු ලස්සන වැඩක් කරා හරි හරි එහෙනම් R1 L මත වෙවින් අර තෘප්ත කරන්න පුළුවන් හරි තෘප්ත කරත් මොකද වෙන්නේ මොකද්ද ලැබෙන්නේ අපිට ඒ වාරයක් X2 ධන KX1 බෙදීම 1 ධන K1 ධන B වාරයක් Y2 ධන K1 Y1 මෙතන K1 බෙදීම 1 ධන K1 ධන C සමාන බිංදු කියලා ලැබෙනවනේ හරි මේක සරල කරන්න බැයිද ඔයගොල්ලන්ට එකපාරම එහෙම මෙතන AX2 BY2 හරි එනවනේ මේ ඔක්කොම එක ධන K1 අතනට ගියොත් නැතොත් මෙහෙම AX2 ධන K1 X1 ධන BY2 ධන K1 Y1 ධන C වර එක ධන K1 කියලා ගත්තොත් ළමයි නේ ඔතනින් පුළුවන් නේද ඔයගොල්ලන්ට AX2 BY2 C වලින් ගන්න කොහොමද AX2 ධන BY2 ධන C කියන්නේ ඊට ඉතුරු වෙන්නේ කවුද ඔයගොල්ලන්ට? මේ A වාරයක් K1 X1, B වාරයක් K1 Y1, C K1 කියලා. ඒවෙන් K1 නිල්ට ගන්න පුළුවන්. ඉතුරු වෙන්නේ කවුද නේද? AX2 ඔය X1 BY1 C සමාන බිංදු කියලා දැක්කේ. නේ? හරි? ତර මේකනොත් බැරිද ඔයගොල්ලන්ට K1 උත්තර? ඉතින් පාසල්. K1 උත්තර මොකද නේද? ඍණක් ඉස්සරහට X2 ධන BY2 ධන C බෙදීම AX1 ධන BY1 ධන C කියලා නැක. පැහැදිලි? කොහොම සරල දෙයක් ආයි. ඒතර මේකේ K1 නගේ ධනාවක් කියලා වලින් දානෝනේ. නේ? K1 නගේ ධන. එහෙනම් මෙතන මේ ඉස්සරහ ඍණක් තිබුණාට ලොකුට දාලා මේ ප්‍රකාශන සමස්තාගේ මොකක් වෙන්න ඕනේ? ධන වෙන්න ඕනේ. ඒ ප්‍රකාශන සමස්තාගේ ධන වෙන්න නම් ඒ මෙන්න මේ දෙක අතර අනුපාතයක් වෙනවා මෙතන හිනක් තියෙන නිසා ඍණ වෙන්න නැක නේ තපරකින්න හරි මම පොඩ්ඩක් කොලේ උඩර ගත්තා නම ඊටමදෙස මෙතන මෙතන ඔගොල්ලෝ මෙහෙම වැඩක් කරන්න පුළුවන් මෙතන මේ K1 ඉන්නවා ඔගොල්ලන්ට බයිද බයි එතකොට මේ ලස්සන කරන්න පුළුවන් මෙහෙම වැඩක් කරා මේ හරය හරේ ඉන්න x1 by1 ධන c ගෙන් හරයත් රිසල්ට් මොකක්ද එන්නේ ඍණ x2 ධන b y2 ධන c x1 by1 ධන c බෙදී මොකක්ද අන්තිමනේ වර්ගයක් කවුද x1 ධන by1 ධන c කියලා ඉන්නේ නැක පැහැදිලිව දන්න ළමයි කාදාකත් මේක ෂුන් වෙන්නේ නැහැ ඇයි p පොයින්ට් එක එල් මතනේ මේ ෂුන් වෙන්නේ. එහෙනම් මේ යට කොටස පැහැදිලි මොකක්ද? ධන. k මොකක්ද පැහැදිලි? ධන. මෙතන ඍණ තිබුණාට නා සමස්ත ප්‍රත්‍ය ධන වෙන නිසා මෙහෙනම් මේ ප්‍රකාශන දෙක ගුණිතමක් කරනවා. ඍණ වෙනවා. නැතහොත් අපේ සිද්ධාන්ත ක්වෙස්චන් ලබා ගන්න පුළුවන් දැන් එහෙනම් මොකද්ද? මෙන්න මේක. රේඛාවට දෙපසින් නම් පොයින්ට් එක තියෙන්නේ p1 p සහ q. අපිට ලැබෙන කතන්දරේ මොකද්ද? ax1 ධන by1 ධන c ගුණිතය ax2 ධන by2 ධන C කියන ගුණිතය මොකක් වෙනවද අනිවාර්ය ඍණ වෙන්න ඕනේ දැක්ක සිද්ධාන්ත බොහොම සරල සිද්ධාන්තයක් දැක්ක එහෙනම් ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ දැන් එහෙනම් ඔප්පු කරන්න තිස්සලා ඊළඟට පොයින්ට් එක එකම පැත්තෙ හිටියොත් මොකද වෙන්නේ පොයින්ට් එක රේඛාට ආශ්‍රය කරලා ගුණ කරන පස්සේ ධන වෙනවා කියලා දැන් පොයින්ට් දෙක රේඛා මත නෙවෙයිනේ
නා ආශි කරාට බිඳු වෙන්නේ නැහැ. දෙපැත්තෙන් හිටියොත් මොකද ලක්ෂණය? පොයින්ට් එක ආශි කරා, පොයින්ට් එක ආශි කරා, ගුණ කරා. ලැබෙන්නේ නේද? මේකට ආශි කරා මේ පොයින්ට් එක. ගුණ කිරීම මේ පොයින්ට් එක ආශි කරා. හරිද? හැබැයි නමුත් මේකෙන් කියවනවද? මේකෙන් අඳුන ගන්න පුළුවන්ද? ඉහළෙන් තියෙන මොන පොයින්ට් එකද, පහළෙන් තියෙන මොන පොයින්ට් එකද අඳුන ගන්න පුළුවන්ද? එහෙම බෑ. කියන්න පුළුවන් දෙපැත්තෙන් ඉලෙක්ට්‍රික් පරීක්ෂණ. හරි? ඒක මම හොයන්නේ. හරි. අපි බලමු ඊළඟ අවස්ථාව. තොර අපි දැන් කතා කරන්නේ මේ මොකද්ද පොයින්ට් දෙක එකම එක පැත්තේ හිටියෙ. ඒත් මොකද්ද කරන්නේ ඔයගොල්ලෝ? R2 සඳහා ලියන ප්‍රකාශන මේ කණ්ඩායම් කළ ලියුමක් අනුපාතය දාන්න. මොකද්ද ඒතර R2 එක පාර ලියන්න පුළුවන් කොහොමද? R2 කණ්ඩායම් සමානයි කොහොමද? මෙතන එක වාරයක් X2 මම ගන්න එහෙම හරි. එක වාරයක් X2 ඍණ K2 වාරයක් X1. එහෙම නේද? හරි. මෙදීම කරන K2. Y කණ්ඩායම් කොහොමද? එක වාරයක් y2 ඍණ k2 වාරයක් y1 හරි බෙදීම කරන k2 ඔහොමයි හරි ඛණ්ඩාංක r2 ඉතින් සරලව මොකක්ද වෙන්නේ r2 ඛණ්ඩාංක සමානයි x2 ඍණ k2 x1 එකරණ k2 කමා y2 ඍණ k2 y1 බෙදීම කරන k2 හරි තර මේ මේ R2 කණ්ඩායම් කොහෙද තියෙන්නේ? එල් මතනේ. නෑලෝ තුරුත්තර නෑ. බොහොම සරලයි. තුරුත්තර බලමු කොහෙන්නේ කියලා. R2 L සමාන බිඳුව මත. බැවි අපිට මොකක්ද වෙන්නේ? A වාරයක් X2 ඍණ K2 X1 එදින කරන K2 B වාරයක් y2 ඍණ k2 y1 වැඩිම එකරණ k2 ධන c සමාන 0 කියලා ගන්න පුළුවන්. හරි. ඉස්සලම සරලවත් වෙනවා. a x2 ඍණ k2 x1 ධන b y2 ඍණ k2 y1 ධන c එකරණ k2 සමාන බිඳුව කියලා නේ. ඕකත් නැවත සකස් කරලා ගන්න පුළුවන්. අපිට k2 උත්තරත් එකපාර මොකද? k2 සමාන ගුණ තේරෙනවා. මෙතන a x2 by2 sorry by2 අන c කියලා ලැබෙනවා බෙදීම ඇවිතර හිනන තියෙන ළමයි. ඒතර ඉස්සලව තන මෙතන ඉස්සලවගේ ධන නෙවෙයි හිනන ලකුණ මෙතන ඉන්නේ. හරි. අනිත් පැත්තට ගිහිල්ලා අපිට ගන්න පුළුවන් ලස්සනට වෙන්නේ නැහැ. හරි. ax1 දන by1 දන c කියලා ගන්න. අපි දන k2 අනිවාර්යෙන් දනා ගියා. එහෙනම් මේ ප්‍රකාශයෙන් ධන වෙන්න ඕනේ. ඉස්සලවගේ ලස්සන කරත් මම මේක. හරියෙන් වැඩි කරත් ඔක්කොම ඕමුදනේ දැක්ක. දැන් මෙයා දන අනිවාර්ය මෙයක් දනනේ. එහෙම නේද? ඒ සුසුන්න නෙවෙයි. අනිවාර්ය මේ ගුණ දෙමු. එහෙනම් මොකක්ද ආ ප්‍රතිපලය? පොයින්ට් එක හිටින්නේ රේඛා එකම පැත්තන අපිට නම මොකද්ද? ax2 දන by2 දන c වාරයක් ax1 දන by1 දන c අනිවාර්යෙන් ගුණිතය දන කියන එක. ඔන්න ඔතන පරීක්ෂණ. සිද්ධාන්තය තමයි. දැන් රශනික ඔයගොල්ලන්ට එන පොයින්ට් දෙක රේඛාක දුන්නා. වැඩගත්. පොයින්ට් දෙක රේඛා මත නෙවෙයි. හරි? තග්ගාලේ පොයින්ට් දෙක වෙන වෙනම රේඛාවට ආශ්‍රය කරලා ගුණ කරනවා. ගුණ කරලා එන පිළිතුර දනන පොයින්ට් දෙක කම්පැති ඍණ පොයින්ට් දෙක. හරි? බොහොම සරල. ආය බලමු උදාහරණ පොඩි ළඟට. රයිට්. අංකයේ කාරණේ. ඉතින් අපි ඉස්සෙල්ල ගොඩනගපු සිද්ධාන්තේ ළමයි මතක තියෙනවනේ අත්‍තරම දැම්ම දුන්නා. ඒ අපි ax දන by දන c සමාන බිඳුව විදිහට ලියපු රේඛාවට තමයි සිද්ධාන්තේ ගොඩනගුනේ. රේඛා මෙහෙම ලියලා තියෙනවා. ඕගොල්ලෝ රේඛාව y සමාන mx දන c කියලා ලියා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. කතාකට හරි x සමානයි නේ. x සමානේ මොකක් හරි y පදන් ඉපත් y සහ නියත පදන් ඉපත් අතර දාලා ලියා ගන්න පුළුවන් ළමයිකුට නේ. ඕක ඔක්කොම සරල රේඛා තමයි එක එක විදිහට ලියන්න පුළුවන් නේ. නමුත් සිද්ධාන්තේ අදාළ නම් සියලු පද එක පැත්තකට ගෙනල්ලා තියෙනවා. පිළිලක් කරක් නේ. සියලු පද එකපාරට තියුණාන් පස්සේ එවිට එම රේඛාවේ සමීකරණ p සහ එම රේඛා සමීකරණයට q ආශ්‍රිත ගුණ කරොත් ඍණාවත් පොයින්ට් දෙක දෙපැත්තේ ධනාවත් පොයින්ට් දෙකම පැත්තේ. ඔකනේ පරීක්ෂණ හරි. මම පරීක්ෂණයට ගෙන ඉතර රේඛාව අදාළ ෆෝමැට් එකට තියෙනවා. අපි උදාහරණ එකක් දෙකක් බලමු. ඔගොල්ලෝ දුන්නත් මෙහෙම. 2x + y
සමාන තුන කියලා රේඛාවක් දීලා තියෙනවා. ඕගොල්ලන් අහන ප්‍රශ්නේ 8,2 සහ ඍණ 3,2 පිළිලා තින්නේ මේ රේඛාවට එකම පැත්තෙන් දෙපැත්තෙන් ගණන් ඕගොල්ලන් අහන ප්‍රශ්නේ. හරි අපි දැන් මෙයාට මැදින් P කියලා මෙයාට මැදින් Q කියලා පොයින්ට් එකනේ. ඒතර ඕගොල්ලෝ මොකද කරන්නේ ඉස්සෙල්ලා? සිද්ධාන්තර දාන්න ඉස්සෙල්ලා සිද්ධාන්තර අවශ්‍ය විදිහට රේඛා සකස් කරගන්න අංකකනේ. මේ රේඛා තියෙන්නේ කොහොමද? කොහොමද? ඔක හරියන්නේ නැහැ. ලියා ගන්න. 2 වය දෙන 3 සමාන බිංදු. හරි. ළමෙක් එහෙම නැතුව මෙහෙම ලියා ගත්තත් කමන්නේ. එයා ලිව්වොත් මෙහෙම. 3 ඍණ 2 ඍණ y සමාන බිංදු. ඒත් ප්‍රශ්නේ නෑ. සියලු පද එක පැත්තට ගහලා තියෙන එක විදිහට. හරි. කැමතිද? මම ගන්න මෙයා. ඊටස්සේ මොකද කරන්නේ? එයාට P ලක්ෂය ආශ කරනවා. ආශ කරුත් මොකද වෙන්නේ? ආ දෙවරක් අට. 12 ඍණ 3. ගුණ කරනවා යාට Q ලක්ෂය ආශ කරලා. එතනින් දෙවරක් ඍණ 3. ඍණ 2 ඍණ 3. හරි. සුළුනම් මොකද වෙන්නේ? මෙතන 16යි. පැහැදිලි නේද? මෙතන 19ක් කියලා ළමයට තේරෙන්නේ. මෙතන ඍණ ඍණ මෙතන ඉන්නේ මොකද? ඍණ 9ක් කියලා ළමයට තේරෙන්නේ. දැන් මේ කොටස් දෙක ගුණිතේ මොකද? ඍණ. එහෙනම් මේ P සහ Q කියන පොයින්ට් එක තියෙන මේ රේඛාවට දෙපැත්තේ ගුණිත ඍණ නැහැ. හරි. ඒක ඇත්තටම අඳින්න කියොත් කොහොමද වෙන්නේ? මේක අඳින්න ගත්තොත් අපි මේ රේඛාව 2x + y = 3නේ. ඒතර ඕක අපි සකස් කරගත්තොත් y = mx + 100 කරලා කොහොමද වෙන්නේ? y = ඍණ 2x + 3 කියලානේ. දැන් මේක කොහොමද තියෙන්නේ? අනුක්‍රම ඍණ 2 අන්තක් කන්නේ 3 yx නේ. අන්දොතින්නේ අනුක්‍රමණය 2 අන්තක් කන්නේ ඍණ 3. මෙන්න y අක්ෂය. අනුක්‍රම ඍණ 2 අන්තක් කන්නේ 3යි. ඒ කියන්නේ මෙහෙම නේදන්නේ. අනුක්‍රමණය කියන්නේ ස්ලෝප් එක අනිත් පැත්තනේ. මෙතන තමයි 3. x අක්ෂයේ කපන දන ගන්න පුළුවන් කොහොමද? y ශුන්‍ය කරලා. y ශුන්‍ය කරලා අපිට මොකක්ද වෙන්නේ? ශුන්‍ය සමාන ඍණ 2 x + 3 නැත්නම් මෙතන ඉන්නේ කොහොමද? 3 2 කියලා x. නේ? හරිද? දැන් අපි දන්න පහදලෝ මේ P සහ Q පොයින්ට් එක දෙපැසින් තියෙනනේ. ප්‍රශ්නේ දැන් මොකද්ද? P කොහෙන්ද Q කොහෙන්ද ඇත්තට තියෙන්නේ? ඒතර 8කම දෙක කොහොම ළමයි පහදලා තියෙනවනේ? ආ 8 කියන්නේ මෙහි පහදලානේ Q තියෙන මේ පැත්තේ වාගේ P නේ. X 8ක් Y 2ක් නේ. දැන් P ඉන්නේ මේ පැත්තේ. නේ? Q ඉන්නේ කොහෙන්ද? ඍණ 3 හැඳ ගා Q ඉන්නේ මෙහි. P රේඛා ඉහළින් Q රේඛාට පහින් තමයි. මෙතන 8කම 2 මෙතන කවුද? ඍණ 3, ඍණ 2. අතරම් P ඉන්නේ මොකේද? පළමු වෘත්තපාදයේ Q ඉන්නේ. තෙවන වෘත්තපාදයේ කියලා මට තේරෙනවා. වැඩිමහත් ප්‍රශ්න. හරිද? අපලම තව උදාහරණ ඊළඟට. අපිට දෙලේ තියෙන පොයින්ට් එකක් රේඛාද්දිය තියෙන x = y + 7. පොයින්ට් දෙකක් දෙලේ තියෙන AB අහන්නේ මේ පොයින්ට් එක රේඛාවට සාපේක්ෂව කොහොමද ඉන්නේ? ඊටසේ පොඩ්ඩක් ඒගොල්ලෝගේ පිරිමු සටහන් කරන කියලා කියනවා. මොකක් අපි ඉස්සෙල්ලෙත් එහෙම කරා. හරි? අපි සිද්ධාන්තර දාන්න ගැලපෙන්නේ නැහැ මේවා ඉස්සර හදාගන්න. මම ගන්න වෙනවා වයර්න x + 7 = බිංදුව කියලා. හරි. දැන් මොකද මේ රේඛාට මේ පොයින්ට් එකක් මේ පොයින්ට් එක ආශ්‍රය කරලා වෙන වෙනම ගුණ කර බලමු. එතකොට මුලින් මේ පොයින්ට් එක ආශ්‍රය කරමු. එතකොට එන්නේ මොකද්ද? 1 ඍණ 9 + 7 මේ ආශ්‍රය කරමු. එතකොට එන්නේ 2 ඍණ 12 + 7. පැහැදිලිව තේරෙනවා මේක ඍණාගයක් නේ. මේකත් මොකක්ද ඍණාගය? නම් ප්‍රකාශ දෙක ගුණිතෙමු. දැන් පොයින්ට් දෙකේ ඉන්න රේඛාවට එකම පැත්තේ. හරි පිටුම ගන්න නම් ඉතින් අපි අඳ ගන්න ඕන තාලේ. එන්න මගේ x අක්ෂය. එන්න මගේ y අක්ෂය. මේ රේඛා ගත්තොත් මොකද ළමයි ඉන්නේ? y = x ඍණ 7 න රේඛාවනේ. අනුක්‍රමණ එක අන්තක් කරන ඍණ 7. දැන් යන්න මෙහෙම. හරි. තර මෙතන පොයින්ට් එක ගන්න පුළුවන් මේක y ශුන්‍ය කරාම ඒකවත් 7 එහෙනම් මේ රේඛාවට කොහෙන්ද මේ දැන් AB එකම පැත්තේ ඉන්නවා කියන්නේ A x අගේ මොකෝ 9ක් y එක 1ක් මේ x අගේ 9ක් වෙච්චාම y එක කන්නේ වඩා කියමු x අගේ 9ක් වුණොත් පෙරදලා හැර ඊට අනුරූප ප්‍රස්ථාරය කියන්නේ රේඛාවේ y එක නකවද x ට 9 දැම්මොත් y ට නකවද දෙක x + 9 ගත්තොත් ප්‍රස්ථාර හැටියට නේ x + 9 ගත්තොත් මැච් වෙන වයිට කවුද දෙකනේ නං ප්‍රස්ථාරයේ ඉන්නේ 9 2 පාරක හරි
අපිට ප්‍රශ්න මේ එක නම් පෙයාර එක ප්‍රස්ථාර සෙට් කරන නැද්ද කියලා. හා එක නම් පෙයාර එක නෑ නම එක පෙයාර එක. හා නම එක පෙයාර එක නම් මේ හැරි ඉන්නේ කරට. හරියට මෙතන නම එක නේද. හරියට බලන්න. එක. මෙතන තමයි ඒ. හරි. 12 දෙක පෙයාර එක. 12 ගන්න මෙහෙට ගිහින්නේ. දැන් 12 ගත්තොත් ප්‍රස්ථාරය එක්ක නෑ අතන ඔරිජිනල් එක්ක නෑ කියලා. එක්ස්ට්‍රා 12 හැමොත් වැඩි වෙන 7 කියලා ඔගොල්ලෝ තේරෙන්නේ. අපහනේ. එක්ස්ට්‍රා 12 හැමොත් වැඩි වෙන 5. 12 පහනේ. දැන් මෙතන මොකෝ 12 දෙක පියාරක මේ හරිනේ දැක්ක. ආ ඒක මේ මට්ටමෙන්. මොනවා කියනවද නැත්නම් හිතන්න ඕනෙත් නෑ නේ එකම. දැක් මේ මට්ටම. එහෙනම් AB ඉන්න එකම පැත්තේ රේඛාට කොහෙන්ද ඉන්නේ? ඉහළින්ද පහළින්ද? රේඛාට පහළ. රේඛා අපි රේඛා ඉහළ රේඛා කිව්වොත් මෙහෙම ගන්න පහළ. එහෙනම් ඔක තමයි මූලිකව ලක්ෂ දෙකක් එකපස් ඊනවල දෙපස් තිනවගේ පරීක්ෂාව. ඒකට දාලා උදාහරණ දෙකක් මම කරා ඕගොල්ලන්ට. හරි අදහසක් එන්නේ නැති කියලා මම හිතුවා.